ඔය ගීතත ඔබතුටුව ඇයිගේ නර්තන හැකියාව ගැන ඔබට දැන් යමක් වැටහෙන්නට ඇති. ඉතින් මට කියන්න දෙනු ශවා ඉස්සල්ලාම මේ නර්තනයෙන් දායක වුණේ මොන ගීතයටද? මොන සින්දුවද ඉස්සල්ලාම ඇටුවේ? अजित प्लान कर දවසින් දවස ජීවිතේ ගත කරනකොට ඒ දවසින් දවස ජීවිතේ ගත කරන්න තව කෙනෙක් හමුණා. හම්බෙලා ඉන්න. ඒක නම කොම්බතෙක්. ඔව්. අම්මයාට කරදර කරන්නේ නැද්ද? අම්මා කරදර කරන්නේ නැහැ. ඒ කියන්නේ අම්මට හරි විශ්වාසයි පුතාව. පුතා වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් ඔයාගේ හිත ගත්ත ඒ හිතවතිය මේ ලංකාව කියන එක නේද අපිට වැඩ කෙනෙක්ද? පිටරටද කෙනා. මොන රටද? ඒ මේ තනි වශයෙන් වල උත්තර දෙන්නේ. බයද? අම්මා ගෙදරින් එළියට දායි කියලා නෑ අද අපි මේ අරසන් නොකර කරන්නේ අජිත් දිවසේ රමණේලා තවත් දවසක ඉන්නේ අජිත් තනිවම රැකියාව කරමින් ඕගේ මේ දවස ජීවත් වෙන අපි රෝගද කරන්නේ අජිත් දිවසේ ඉතින් ඇය මොන රටේද එයා ග්‍රීස් වලින් ග්‍රීස් ග්‍රීස් ඔකේ අපි අවුරුදු පහක් විතර අඳුරගෙන ඉන්නේ කොහොමද මේ දැන් ඔයා මේ රටේද ඇය මේ රටෙත් නෙමෙයි. එතන කොහොමද මේ 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 භාෂා ප්‍රශ්නය මේ මේ අනිත් සම්බන්ධකම් කොහොමද ඇති කරගන්නේ? නෑ එයා මේ රටේ නෑ එයා මේ රටේ ඉපදෙනවා. ඔහොම. ඒ කියන්නේ එයා ස්විස්ලන් දැන් ස්විස්ලන් රටේ. ඔගල එරට භාෂාව තමයි මේ කතා කරන්නේ දෙන්නා. ඔව්. ඉතින් විවාහ වෙන්න හැම දැන්ම අදහස නැද්ද? තියෙනවා බෑ. අම්මදියා වරෙන් බලනවා. අම්මදියා වරෙන් බලනවා. जीवत තමන් කැමති විදිහට සියලු සැප සම්පත් එක්ක තමන් කැමති කෙනත් එක්ක මම හිතනවා ඒක තමයි හොඳම තැන. ඒක ලංකාවද අප්‍රිකාවද ඇමරිකාවද ස්වීඩනයේද වෙන්න ඕනේ නැහැ. අද මේ සතුට විඳිනවා රමණි තමයි දූ දරුවන් එක්ක මේ කරන ජීවිතය බොහොම සුන්දරයි. සමහරට රමණි ලංකාවේ හිටියා නම් දූ දරුවන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගෘහණියක් පමණක් වෙන්න පුළුවන්. අද රැකියාවත් කරමින් බොහෝ සතුටසේ සතුට සතුටින් ජීවත් වෙනවා තමගේ දූ දරුවන් එක්ක. ඉතින් අපි දිනුෂා ගැන කතා කරමු. දිනුෂා පොඩි කාලේ රමණි පාට කොහොමද දේවල් මෙයා මේ නර්තන කැමති කියලා පොඩි කාලේ දරන බඩන් ගත්තද? මෙයා මෙහෙ තියනවනේ අර කාරකේ තියාගෙන අර මම කරගෙන යන ඉස්සරහත් තියාගෙන යන ඒ පුටුවේ කාරකෙන් ගලවගෙන ආවිල්ලා අයියා කාරකේ තමයි නැහෙන් ගලවගෙන ආවිල්ලා ගෙදර ගෙනල්ලා තිබ්බම ටීවී එකේ සාර තිබ්බම ටීවී එකේ කතාවක් කරනවා හොඳට බලා ඉන්නවා සින්දුවක් කරනවා අරගෙන මෙහෙම මෙහෙම නටනවා නටනවා කකුල් දෙකෙන් හෙන හෙන තමයි හෙන හෙන තමයි ආගම අර හෙන හෙන නටනවා මම ඉතින් බලා ඉන්න හොරෙන් මෙයා මොනවද කරා මේ ටීවී එක ගාව මුළු දවසම ඉඳී කිරි බෝතලේ හරි කිරි බොන්න දෙනවා නම් හරි එච්චරයි ඒ පුංචිම පුංචිම මාස 9 10 කාලේ ෆයින් යවදින්න පටන් ගත්තට පස්සේ තීවී එක ගිහින් දාගන්න. වලියම දාගන්න. මුද්ද සින්දු යනවනම් නතර. සාමාන්‍ය කාරියම නටනවා. කිසි කරදරයක් නෑ. ඒ පොඩි කාලේ නටන තමයි හරිය කැමති කියලා මට හිතුණා. අනිත් දේ මම හැමදේම අහන නඩුවෙක්ගේ සින්දු තමයි ජොත්වාල මහත්මයා. ඔව් මම ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මට පොදුම හිතුණා රමණේ කිව්වම මේ ඔබලා දන්නවද මේ
दिनुषा की प्रियतम गायक अभी जनगत्ता एच आर ज्योतिपाल प्रियतम गीते गीते ओंचिली चिली चिल्ल मलैया ओंचिली चिली चिल्ल मलैया ऐल दिगत नेल्ली कलैया ओंचिली चिली चिल्ल मलैया ओ असल गीते वाले का नरन देसी मगे दन नरन आसे तो ना ए ए तनुवाय ए रिद्म है ना कोटा ඉතින් පුදුමයක් කියන්නේ මේ චා ජෝතිපාල නැති වෙලා අවුරුදු 20 ගානකත් ගෙවිලා අද අපේ මේ මේ මෑත කාලේ ජීවිතේ මේ පුංචි දරුවන් පවා ජෝතිපාල ශූරින්ට කැමති එක ගැන වෙලාවට පුදුම හිතෙනවා සමහර අය මේ මේ ලොකු මිනිසුන් අහනවා මේ මේ ආ මේ ජෝතිපාලගේ ගීතයක්ද ආ මේක මොකද අද ජෝතිපාල ගීත වෙල වෙලයි කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ මේක මුල් ගීතේ ගායනා කරලා තියෙන ජෝතිපාල කියලා දෙන්නේ මේ පුංචි දින කොච්චර හොඳද यूरोपे इपदील जीवत् अदट मेहे अद्यापन लचार ज्योतिपाल क्षमती अदहन सामट ये तम होगी हेकिव होगी हनेन ये दयाबर गाती अट तवन अब श्रीलंका मिनसुन क्षमती मीन पेरा एच आर ज्योतिपाल मीट पास चिट्टीन ఇక బుదుమే కేంది మినిసు జీవతన రీతర గీత గాయని ఓ మీగ్యార పాసే చిత్రపట విసి గానక గీత గాయల దేనో ఏ తమే ఓ గాయకు గీత చిత్రపట వల దాగన ములిం గాయకు గీత చిత్రపట దాగనమే సినిమా కర్మంతే గెనేనవా మొగద పసు కాలినే వచ్చా జ్యోతిపాల వగి కెనేక్ సినిమావట హమ్మున్నే గీత గాయన గ్రేషన్ ఆనంద వెని గాయకెన్ హిటియత్ తర్మకో పిరిమేవే ग्रेशन आयलोगे गायके एम बेलोम मे ज्योतिपाल यदा तदा हिमदयाम मे तेन हिमलते हैं अभी तब गीत कट दो रगपैम बला मे नर्तने बला दंग अभी इलाक बल नर्तने को हेद कले दिन सात्मदीप नटे सिंधु हिमिलय हिमालय मुख्य सिंधु Thank you.
ओ बने माए सो